ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරනවා මේ දවස ගැන ස්තුතිවන්ත වෙනවා උන්වහන්සේගේ කරුණාව සහ උපකාර මේ සියල්ල ගැන අපි පහුගිය නත්තලේ නතර කළා යම් ගමනක් නතර කරපු තැන තමයි අල්පච්ඡාද් අල්පච්ඡාද් කියන චරිතය ගැන අධ්‍යයනය කළා යේසුස් වහන්සේගේ පෙළපතේ ගමන අපි ටිකකට නතර කළා ඊට පස්සේ අපි නත්තලේදී කතා කළා ක්‍රිස්තුස් වහන්සේ මග නොහැරුණ නත්තලක් ගැන ඊට පස්සේ අපි අලුත් අවුරුද්දට එනකොට ස්වාමීන් වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක ඒත් එක්කම අපි විවිධ මාතෘකා ගැන කල්පනා කරලා පහුගිය සතිය වෙනකොට අපි ඩානියෙල් සිංහ ගුහාවේ ගත කරපු ජීවිතය ගැනත් ඊට පස්සේ අකුරු කරුණාවක් නැති විනිශ්චයකාරයා ගැනත් අපි අධ්‍යයනය කළා. ඉතින් මම හිතනවා මේ දේවල් යම් යම් ආකාරයෙන් ඔබේ මගේ ජීවිතේ උදව්වක් වෙලා ඇති. අද දවසේ මම ඔබේ අවධානය යොමු කරන්න යනවා. මම බලාපොරොත්තු වෙනවා පුළුවන්කමක් ලැබුණොත් මේ ලිපි 7 ගැන මුණත් අවධානය යොමු කරන්න. නමුත් අද දවසේ සභා 7ට ලියපු ලිපි ගැන ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. අපේ ඉදරව පොතේ තමයි ජේසුස් වහන්සේ සභාවල් 7ට නැත්තම් ආත්මයන් වහන්සේ සභාවල් 7ට ලියපු ලිපි 7 හම්බ වෙන්නේ. මේ ලිපි 7 එදා සභාවට වගේම අද සභාවටත් වැදගත්. සභාවට වැදගත් වගේම පුද්ගලිකව ඔබේ මගේ ජීවිතයටත් හරි වැදගත්. ඒ නිසා මේක ඉතිහාසයේවත් අනාගතයේවත් ගැන නෙමෙයි අපි බලන්න යන්නේ. මේක කියන්නා වූ කරුණු කාරණා අද දවසේ ඔබටයි මටයි අදාළ වෙන්නේ කොහොමද කියන කාරණේ ගැන. එදිරව පොත හරි අපූර්ව පොතක්. අපි ඉගෙන ගන්න ආස පොතක්, තේරුම් ගන්න අමාරු පොතක්. ඒ නිසා එලිදරව් පොතේ මුල් කොටස අපිට හම්බ වෙනවා දෙවනි පරිච්ඡේදයේදී සභා 7ට ලියපු ලිපි. මේ ලිපි 7ේ පළවෙනි ලිපි අපි එපීසේ සභාවට ලියපු ලිපිය තමයි දකින්නේ. එපීසේ ආසියාවේ ප්‍රසිද්ධ නගරයක්ව තිබුණා. ඩයනා කියන දෙවඟන, සමහර ඩයනල අදත් ඇති ඩයනා කියන දෙවඟනට වෙන්වෙච්චි ලොකු දෙවලක් තිබුණා. ඒ නිසා ලෝකේ හැම පැත්තෙම ඩයනා දෙවගණට හැකියාව ලැබුණා මිනිස්යන්ව එපීසයට ඇඳා ගන්න. එපීසය ප්‍රසිද්ධ වගේම එපීසය හරි ජනාකීර්ණ ප්‍රදේශයක් බවට පත් වුණා. ඔබ දන්නවා මේ ලිපිය ලියලා මේ ලිපිය ලබලා කිසි වර්ෂ 100 විතර එලිදරව් පොතේ මේ ලිපිය එපිසස් සභාවට ලැබෙනවා. මේකේ අනතුරු ඇඟවීමක් කරනවා. ඒ අනතුරු ඇඟවීම කරලා අවුරුදු 50ක් 60ක් යනකොට එපිසස් සභාව නැත්තටම නැති වෙලා ගියා. එපිසස් සභාව නැත්තටම නැති වෙලා ගියා. හේතුව ඒකේ කියන කාරණාව ගැන අවධානය යොමු නොකිරීම නිසා. ඒ නිසා අපි එපිසස් පොතේ එලිදරව් පොතේ දෙවනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා හත්වෙනි පදේ දක්වා කියවන්න යනවා. එපීසයට ලියපු ලිපියත් ලියන්නේ මේ සභාවටමයි. ක්‍රියා 19 පරිච්ඡේදයේ 18 පරිච්ඡේදයේ මේකේ ආරම්භය අපි දකිනවා. අපි නැගිටලා අපි හැමෝම එකතු වෙලා එලිදරව් පොතේ දෙවනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා හත්වෙනි පදේ දක්වා කොටසට අපි අවධානය යොමු කරමු. එපිසෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න. තමන් දකුණෙතෙහි තාරකා සත දරන්නා වූද, රන් පහන් රුක් සත මැද සක්මන් කරන්නා වූද තැනන් වහන්සේ මේ කාරණා කියනසේක. එනම් නුඹේ ක්‍රියාවල්ද, නුඹේ වැඩ සහ ඉවසීමද, නුඹ නපුරෙන් නුරුස්සන බවද, ප්‍රේරිතයන් නොවන නමුත් තුමු ප්‍රේරිතයෝයයි කියන්නන් නුඹ සෝදිසි කර බලා ඔවුන් බොරුකාරයන් යැයි නුඹලා දැනගත් බවද, ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක්කුසලා ක්ලාන්ත නො වූ බවද දනිමි. නමුත් නුඹේ පළමු ප්‍රේමය අත්හැරියේය යන කාරණය නුඹට විරුද්ධව මට ඇත්තේය. එබැවින් නුඹ වැටී සිටින්නේ කොතනින්දැයි සිහිකොට පශ්චාත්තාපව පළමු ක්‍රියාවල් කරන්න. නැතහොත් මම නුඹ ළඟට ඇවිත් නුඹ පශ්චාත්තාප නොවෙනවා නම් නුඹේ පහන් රුක සුවකී ස්ථානයෙන් අහක් කරන්නෙමි. නමුත් මේක නුඹට ඇත්තේය. එනම් මා ද්වේෂ කරන නිකොලායින්තයාගේ
ආත්මයන්ගේ ක්‍රියාවලට නුඹත් දේශ කරන්නෙහිය. ආත්මයන්න් වහන්සේ සභාවලට කියන දේ කන්නැත්තේ අසාවා. ජය ගන්නාන්ට නම් දෙවියන් වහන්සේගේ පාරාදීසයේහි තිබෙන ජීවන වෘක්ෂයෙන් කණ්ඩ දෙන්නෙමි. ආමෙන්. ආමෙන්. සමිඳුනි, අපි නැවතත් ඔබෙන් ඉල්ලනවා. අද දවසේ ඔබගේ වචනේ අපේ ජීවිතවලට, අපේ හදවත්වලට කතා කරන පණිවිඩයක් කළ මැනව. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. එළිදරා පොතේ පළවෙනි පරිච්ඡේදය අවසන් කරද්දී කියනවා, තාරකා සතනම් සභාසතේ දූතයෝය, පහන් රුක් සතනම් සභාසතය. ඒ නිසා මේ සභා හතර ලියපු ලිපිවල උන්වහන්සේ අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. නුඹ මේ දේ නොකරනවා නම් පහන් රුක නැත්තම් සභාව අයින් කරනවායි කියලා. ඉතින් අනාගත වාක්‍ය ඉතිහාසයේදීම ඉෂ්ට වුණා වූ අනාගත වාක්‍යයක්. ඒ නිසා අද එපිසේ සභාව ඒ තිබුණා වූ ගොඩනැගිලි, ඒ කියන්නා වූ ස්ථාන නටබුන් බවට පත් වෙලා තියෙනවා. මේකේ පළමු පදය කියන එපිසේ දූතයාට, එපිස සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න. උන්වහන්සේ අනාගත වාක්‍යයක් විදියට පත්මෝස් කියන දූපතේ, ජොහන්තුමා අවුරුදු 80ක් 90ක් වෙන යොහන්තුමා හිර කරලා තියෙද්දි ක්‍රිස්තුස් වහන්සේ ඇදහිම නිසා යොහන්තුමා දකින දර්ශනය. ඒ දර්ශනයේදී යොහන්තුමාට ලැබෙනවා මේක ලිපිය, මේ ලිපිය ලියන්න එපිසයේ සභාවේ දූතයාට, නැත්නම් අද කාලේ වගේලුත් පාස්ටර් මේක ලියන්න කියනවා වගේ. ඉතින් ඒකේ පළවෙනි පදයේ කියන සිය දකුණතෙහි තාරකා සත දරන රන් පහන් රුක් සත මැද සක්මන් කරන තැනන් වහන්සේ මෙසේ වදාරනසේක. මේක හරි වැදගත් පදයක්. පාස්ටට නැත්නම් එපිසේ සභාවේ නායකයාට යමක් මතක් කරලා දීපු තැනක්. එතන කියනවා සභාවේ දූතයාට මෙසේ ලියන්න, තමන්ගේ දකුණු අතෙහි තාරකා සත දරන්නා වූද දූතයෝ, තාරකා සත දරන්නා වූද රන් පහන් රුක් සත මැද සක්මන් කරන්නා වූද තැනන් වහන්සේ මේ කාරණා කියනසේක. සෙනෙහවන්තේනි, මම මේ කොටසට සූදානම් වෙදී මේ පදය මගේ ජීවිතේ හදවත සිතුවිලි නතර කරා එක තැනක. උන්වහන්සේ කියන කාරණේ තරමක් භයානක සහ අභියෝගාත්මක කාරණයක් නිසා. උන්වහන්සේ කියනවා මම දෙවියන් වහන්සේ, නැත්නම් මම ස්වාමීන් වහන්සේ, මම සභාව මැද සභාව තුල එහාට මෙහාට සක්මන් කරන්නා වූ තැනන් වහන්සේ. ඒක එදා සභාවට විතරක් නෙමේ, එපිසේ ස්මරණා පර්ගම් ඒ සභා මැද උන්වහන්සේ සක්මන් කළා වගේම උන්වහන්සේගේ වචනේ සදාකාලිකයි. අදත් උන්වහන්සේ කියනවා දකුණු අතේ තාරකා සත දරන්නා වූ රන් පහන් රුක සත මැද සක්මන් කරන්නා වූ තැනන් වහන්සේ මේ කාරණා සිහිනසේක. අපිට මේ පදේ අවධාරණය කරනවා අපි අතර ආගන්තුකෙක් ඉන්න බව. මේ සභාව අතර ආගන්තුකෙක් ඉන්නවා. අපිට මේ පේන අයට අමතරව ආගන්තුකෙක් ඉන්නවා. ඒ ආගන්තුකයා එහා මෙහා සක්මන් කරනවා. ඒ ආගන්තුකයා ඔබේ බංකුව පසු කරන් යද්දී ඔබට කියනවා, මම දන්නවා ඔබ ගැන, මම දන්නවා ඔබ ආපු තැන, මම දන්නවා ඔබේ කාරණය, මම දන්නවා ඔබේ අවශ්‍යතාවය, මම දන්නවා දැන් ඔබ හිතන පත දේත්. එනිසා සෙනෙවන්තින ස්වාමීන් වහන්සේ කියනවා සභාව තුල ක්‍රියා කරන්නා වූ, සභාව මැද සක්මන් කරන්නා වූ, සභාවේ එහා මෙහා යන්නා වූ තැනන් වහන්සේ මේ කාරණා කියනසේක. එනිසා මතක තියාගන්න, හැම මොහොතක හැම අවස්ථාවක ස්වාමීන් වහන්සේගේ ආත්මය උන්වහන්සේ උන්වහන්සේ නමස්කාර කරන විට උන්වහන්සේ හා මෙහා සක්මන් කරන තැනන් වහන්සේ, උන්වහන්සේ ඔබව පසු කරගෙන යනව ඇති, ඔබ ළඟට එනව ඇති, උන්වහන්සේ ඔබට කියනව ඇති, ඔබ ආවේයි කියලා මම දන්නවා, ඔබ දැන් හිතන පතන දේ දන්නවා, ඔබ කොහේඳලා ආවේ කියලා දන්නවා, ඔබේ සිතේ සිතවිල්ල මම දකින්නවා කියලා. ඒ නිසා මතක තියන්න, සියල්ල දකින, සියල්ල ඇසෙන දෙවියන් වහන්සේ කෙනෙක් මේ වෙලාවෙත්, මේ මොහොතෙත් ඔබ මා මැද්දේ සක්මන් කරන එක උන්වහන්සේට අපි ජීවමානයි කියලා කියන්නේ. දෙක තුන පදවලට ආපුවාම එතන කියනවා
එනම් නුඹේ ක්‍රියාවල්ද නුඹේ වැඩ සහ ඉවසීමද නුඹ නපුරා නුරුස්සන බවද පේරිතයන් නොවන නුමුත් තුමෝ පේරිතයයි කියන්නන් නුඹ සෝදිසි කර බලා ඔවුන් බොරුකාරයෝයයි නුඹ දැනගත් බවද ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නො වූ බවද දනිමි. උන්වහන්සේ ඔබ කරන සේවය දන්නවා. උන්වහන්සේ ඔබේ වෙහෙස දන්නවා. උන්වහන්සේ ඔබේ යාඥා ජීවිතය ගැන දන්නවා. උන්වහන්සේ කොච්චරනම් දෙවියන් වහන්සේට ඔබ ප්‍රේම කරනවද කියලා දන්නවා. උන්වහන්සේ ඔබේ මනස සිතුවිලි හැඟීම් මේ සියල්ල දන්න දෙවියන් වහන්සේ. හැබැයි මේ දෙක තුන පදවල උන්වහන්සේ සභාවේ තිබුණා වූ ගුණාංග පහක් ගැන කතා කරනවා. මේ පදවල උන්වහන්සේ සභාවේ තිබුණා වූ ගුණාංග පහක් ගැන කතා කරනවා. සභාව විතරක් නෙමෙයි ඇදහිලිවන්තයන්ගේ ජීවිතේ ඔබේ මගේ ජීවිතයේ තියෙන ගුණාංග ගැන උන්වහන්සේ දන්නවා. ඒ නිසා අපි හොඳයිද නරකයිද කියන එක අපි මනින්න ඕනේ නැහැ. උන්වහන්සේ දන්නවා අපේ ජීවිතේ කොහොමද කියන කාරණේ. උන්වහන්සේ කියනවා මම දන්නවා ඔබේ ක්‍රියාවල්. ඒක ටිකක් අභියෝගාත්මකයි, මගේ හිතරත් බයක් දැනෙනවා. උන්වහන්සේ දන්නවා ඇන්ඩ්‍රු. උන්වහන්සේ කියනවා මම දන්නවා ඔයාගේ වැඩ මොනවද කියලා. උන්වහන්සේ එක එක කෙනාට කියනවා මම දන්නවා ඔයා මොනවද කරන්නේ. ඊට පස්සේ උන්වහන්සේ කියනවා ඔබේ හොඳ ඔබේ සේවය මම දන්නවා, ඔබේ ක්‍රියාවන් මම දන්නවා, ඔබේ කැපවීම මම දන්නවා. කොච්චර හොඳද ස්වාමීන් වහන්සේට සේවය කළ, උන්වහන්සේ වෙනුවෙන් ඉවසපු, උන්වහන්සේ වෙනුවෙන් දුක් විඳපු, උන්වහන්සේ වෙනුවෙන් කැපකිරීම කරපු, උන්වහන්සේ වෙනුවෙන් දරාගත් ස්වභාවකට උන්වහන්සේ කතා කරනවා. හැබැයි මේ නුමුත් කියන පදේ හතරවෙනි පදේ ඒ කතාව සම්පූර්ණයෙන් අනිත් පැත්තට හරවනවා. සෙනෙහවන්තනේ ඔබයි මමයි සේවය කරනවා, ඔබයි මමයි උන්වහන්සේට ආදරෙයි. අපි වියදම් කරනවා, වෙහෙසෙනවා, ස්වභාවට එනවා. අපි ගොඩක් වෙලාවට උන්වහන්සේ ගැන කල්පනා කරනවා වෙන්නේ නැති. මේ නුමුත් කියන පදෙන් පස්සේ කියන කතන්දරේ ඔබේ මගේ ජීවිතේ පුදුම මානයකට ගෙන යනවා. නුමුත් කියලා පටන් ගන්න උන්වහන්සේ කියනවා සභාවේ තියෙන අඩුපාඩුවක් ගැන, චිතුරුවගේ ජීවිතයේ තියෙන අඩුපාඩුවක් ගැන, යහපත්කම් ගණනාවක් කියලා, හොඳ ගොඩක් කියලා. හැබැයි හතරවෙනි පදේ පටන් ගන්න නුමුත් නුඹේ පළමු ප්‍රේමය ඇත්හැරී යන කාරණය නුඹට විරුද්ධව මට ඇත්තේය. මේ කියන චෝදනාව, මේ කියන කාරණය හරි බරපතලයි. ඒක අපි හිතනවට වඩා, අපි අහලා තිබ්බට වඩා, මේ සන්දර්භයට ගිහිල්ලා මේ ස්ථානයට ගිහිල්ලා බලද්දී ස්වාමීන් වහන්සේගේ දූතයා එපිය සභාවට කියපු කාරණේ හරි බරපතලයි. එපිස සභාව කැප වුණු සභාවක්, කැප වුණු කිතුණු හිටපු සභාවක්, යහපත් සභාවක්, යහපත් කිතුණුව හිටියා, ගොඩාක් වැඩ කරපු සභාවක්, වැඩ කරන කිතුණුව හිටියා. හැබැයි මේ නුමුත් කියන වචනේ කියනවා නුමුත් නුඹට විරුද්ධව චෝදනාවක් තියෙනවා. නුඹේ පළමු ප්‍රේමය අත්හැරී යන කාරණාව නුඹට විරුද්ධ වෙයි. මොකද්ද මේ ප්‍රශ්නේ ස්වභාවයේ තිබුණ? එපිසේ ස්වභාවයේ තිබුණ, එපිසේ ඇදහිලිවන්තයන්ගේ ජීවිතයේ තිබුණ, එක් එක්කිනාගේ ජීවිතයේ තිබිච්ච ප්‍රශ්නේ මොකක්ද? ඇයි ස්වාමීන් වහන්සේ මෙහෙම කියන්නේ? ගොඩක් හොඳයි. ඔයාලා හොඳ කිතුණුවෝ, ඔයාලා ගොඩක් වෙහෙසුණු අය, ඔයාලා කැපවීම කරපු අය, ගායනා කරපු අය, වාදනය කරපු අය, දෙන්න තියෙන උපරිමය දීපු අය. හැබැයි චෝදනාවක් තියෙනවා. ඒ එක චෝදනාව අර හොඳ ගොඩාක් මකලා දැම්මා. එක චෝදනාව නුමුත් නුඹේ පළමු ප්‍රේමය අත්හැරී යන කාරණය නුඹට විරුද්ධව ඇත්තේ. මේක ආදරය නෑ නෙවෙයි, මේ ස්වභාව දෙවියන් වහන්සේට ආදරය කරපු ස්වභාවක්, ජේසුස් වහන්සේට ආදරය කරපු ස්වභාවක්, ප්‍රේම කරපු ස්වභාවක්. ඒ නිසානේ මෙච්චර දේවල් කළේ. එහෙනම් මෙතන මීට එහා ගිය යමක් උන්වහන්සේ කියන්න උත්සාහ කරනවා. මම දන්න ඔබ මම ස්වාමීන් වහන්සේට ආදරෙයි, ඔබයි මම උන්වහන්සේට ප්‍රේම කරනවා, උන්වහන්සේව දන්නවා, උන්වහන්සේ අපහාස කරන්න කැමති නැහැ. මම දන්න ඔබ මම කවුරුණත් ස්වාමීන් වහන්සේගේ නාමය කෙලසන්න කැමති නැහැ.
හැබැයි ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. නුඹට විරුද්ධව නුඹේ පළමු ප්‍රේමය අත්හැරිය යන චෝදනාව නුඹට විරුද්ධව ඇත්තේය. සෙනෙවන්තේනි, මේ උන්වහන්සේ කියන්නේ උන්වහන්සේට ප්‍රථම ස්ථානය දීම ඔබ මම අත්හැරියේය. උන්වහන්සේ කවදාවත් සෙකන්ඩ් වෙන දෙවියන් වහන්සේ කෙනෙක් නෙමෙයි. මේ කියන සභාව ස්වාමින් වහන්සේට දිය යුතු ස්ථානය දුන්නේ නැහැ. ඔබේ මගේ ජීවිතේ උන්වහන්සේට ආදරෙයි අපි. උන්වහන්සේනෙන් ගොඩක් දේ කරනවා. හැබැයි උන්වහන්සේ නම්බර් 1 නෙමෙයි. උන්වහන්සේ පළමු තැන නෙමෙයි. උන්වහන්සේ වෙනුවෙන් සියල්ල කරන්න පුළුවන් තැන නෙමෙයි. ගොඩක් ලිස්ට් එකක් තිබ්බා මෙතනින් පහල සඳහන් වුණාට උන්වහන්සේට වඩා මට වටිනා කියන සමහර දේවල් තියෙන බව කියන්න. උන්වහන්සේ කවදාවත් දෙවනි තැනට වැටුණු දෙවි කෙනෙක් නෙමෙයි. ඒ නිසා යේසුස් වහන්සේගේ පෙළපත අධ්‍යයනය කරපු අපි දැක්කා හැම පෙළපතකම පළමුවෙනියා නැත්නම් හැම පෙළපතේම හැම පරම්පරාවෙම කුළුඳුලා ස්වාමීන් වහන්සේගේ වංශය වුණා. උන්වහන්සේ කියන ප්‍රථම ඵලය ස්වාමීන් වහන්සේට ගේන්න උන්වහන්සේ ප්‍රථම තැනට කැමති වුණ දෙවියන් වහන්සේ. උන්වහන්සේ කියන ඔබේ ජීවිතයේ පළමු තැන දෙවියන් වහන්සේට දෙන්න. ඔබේ ජීවිතයේ පළමු තැන දෙවියන් වහන්සේට දෙන්න. උන්වහන්සේට ආදරය කරපු සභාවක් ඔබ මම වගේ. ඔබත් මමත් උන්වහන්සේට ආදරෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබේ මගේ ජීවිතයේ පළවෙනි තැන කොතනද? ඕන තරම් ඉන්නවා කනගාටුවෙන් උනත් මට කියන්න පුළුවන් අධ්‍යාපනයට පළමු තැන දීපු අය, රැකියාවට පළවෙනි තැන දීපු අය, ජීවිතය ආදරය කරන අයට පළවෙනි තැන දීපු අය. ඒ අය නිසා දෙවියන් වහන්සේව දෙවනි තැනට දාපු අය, දෙවියන් වහන්සේගේ දේ අත්හැරපු අය ඒ දේවල් වලට ප්‍රමුඛස්ථානය දීලා. උන්වහන්සේ නැවත කියනවා නුඹ මට ආදරේ බව මම දන්නවා. හැබැයි නුඹ මට ආදරේ වුණාට නුඹේ ජීවිතේ සමහර දේවල් වලට මට වඩා තැනක් දීලා තියෙනවා. මාව සකන් කරලා මාව දෙවනි තැනට දාලා මාව ප්‍රතික්ෂේප කරලා ඔබ මගේ නියෝග කඩලා වෙන දේවල් වලට යොමු වෙච්ච අය. එනිසා මේ පීස සභාව සල්ලි තිබුණු ධනවත් සභාවක්. හැබැයි ඒ අයගේ ජීවිතේ එයාලා මග හැරගත්තා ප්‍රථම තැන දෙවියන් වහන්සේට දෙන එක. සභාවේ මුල් තැන දෙවියන් වහන්සේ උනේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේට ගැටලුවක් තියෙනවා. ඔබේ මගේ ජීවිතයට උන්වහන්සේ එන්නේ ඔබේ මගේ ජීවිතේ පළවෙනි තැන දෙවියන් වහන්සේ ගන්න පිණිස. ඒක හොඳට අපි මතක තියාගන්න ඕනේ. ඔබේ මගේ ජීවිතයට ස්වාමීන් වහන්සේ එන්නේ රජකම් කරන පිණිස. ඔබේ මගේ ජීවිතයට උන්වහන්සේ එන්නේ උන්වහන්සේට ප්‍රථම ස්ථානය ලබා ගන්න පිණිස. ඒ නිසා අපිට බෑ දෙවනි ස්ථානය උන්වහන්සේට. මේකේ පල්ලෙහා කියන කොටස අවධාරණයෙන් ඉන්න අහිමි වෙන දේවල් හරි ප්‍රබලයි. සභාව ගැන ගත්තොත්, ජීවිතය ගැන ගත්තොත්, සභාවේ ජීවිතේ දෙකේම අපේ පළමු තැන දෙවියන් වහන්සේ නොවන ස්ථාන ගොඩාක් තියෙනවා. අපි කොච්චර වැඩ කළත් දෙවියන් වහන්සේ වෙනුවෙන්ද කියන ප්‍රශ්නේ ඔබයි මමයි අහන්න ඕනේ. අපේ ජීවිතේ කොච්චර දේවල් කළත් ඒ දේවල් අපි දෙවියන් වහන්සේ ප්‍රථම ස්ථානයට ගිරණ පිණිසද කරලා තියෙන්නේ. අපි වැඩසටහන් වලට ප්‍රථම තැන දෙන තැන් තියෙන ස්වභාවේ. අපි ගොඩක් දේවල් වලට ප්‍රථම ස්ථානය දෙනවා. අපි නලංගු වෙනවා, වෙහෙසෙනවා. හැබැයි දෙවියන් වහන්සේ කියන කාරණේ අපේ ජීවිතයේ සමහර තැන් වල ප්‍රමුඛස්ථානයෙන් මගහැරලා තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඇයි දෙවියන් වහන්සේ පළමු තැන ඉල්ලා දුන්නාන්සේ පස්වෙනි පදේ කරුණු තුනක් කියනවා. ඔබ ප්‍රථම ස්ථානය නොදුන් නිසා කළ යුතු කරුණු තුනක්. සිනේවන්තනි, ඔබ කල්පනා කළා ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේට මම නැවත කියන එපිස සභාව ආදරෙයි. එපිස සභාව දෙවියන් වහන්සේට ආදරෙයි. දෙවියන් වහන්සේ වෙනුවෙන් ගොඩක් දේවල් කළා. හැබැයි
පළමු තැන දෙවියන් වහන්සේ නෙවේ. ඒ ඇයට වෙන තැන් තිබුණා දෙන්න දෙවියන් වහන්සේගේ තැන. දැන් ඔබ කල්පනා කරලා බලන්න. ඔබේ ජීවිතේ පළමු තැන දෙවියන් වහන්සේද? ඔබ උදේ නැගිට්ටාම මතක් වෙන්නේ ස්වාමින් වහන්සේද? කවද්ද ඔබ අවසානයේ යාඥා කළේ? කවද්ද මම අවසානයේ උන්වහන්සේට ප්‍රථම ස්ථානයේ ජීවිතේ දුන්නේ? ඔබේ අධ්‍යාපනයේද වැදගත්? ස්වාමීන් වහන්සේ නමස්කාර කරන එකද වැදගත්? හිතලා බලන්න. ප්‍රථම තැන කොතනටද දීලා තියෙන්නේ? ඔබ ආදරය කරන කෙනාද වැදගත්? ස්වාමීන් වහන්සේද වැදගත්? ඔබ ප්‍රථම ස්ථානයේ වැදගත් තැන දීලා තියෙන්නේ කොතනටද? නමස්කාර කණ්ඩායමේ තාලෙද වැදගත්? නැත්නම් ස්වාමීන් වහන්සේ කෙරෙහි ඇති භක්තිය උන්වහන්සේට ප්‍රථම ස්ථානයේ දීලා තියෙනවද? මගේ ජීවිතේ, ඔබේ ජීවිතේ, අපි ආදරේ ස්වාමීන් වහන්සේට, ඒක ප්‍රශ්නයක් නෑ. මම දන්නා මෙතන ඉන්න ඔබ මම හැමෝම ස්වාමීන් වහන්සේට ආදරෙයි. හැබැයි අපේ ජීවිතේ ප්‍රමුඛ ස්ථානය, වැදගත් ස්ථානය ස්වාමීන් වහන්සේට දීලා නෑ. පස්වෙනි පදේට ආපුවාම පස්වෙනි පදේ කරුණු තුනක් කියනවා. කොතනද අපේ ප්‍රමුඛ ස්ථානය කියලා කල්පනා කරන්න කියලා. පස්වෙනි පදයේ එබවින් ඔබ වැටී සිටින්නේ කොතනදයි සිහි කොට මම ඔබට නැවත කියනවා. උන්වහන්සේ ඔබට කියනවා ඔබ දෙවියන් වහන්සේට ප්‍රමුඛ ස්ථානය දෙන්නේ නැතුව ප්‍රමුඛ ස්ථානය දීලා තියෙන්නේ කොතනටදයි උන්වහන්සේ කියනවා සිහි කරන්න. මේ වරද හදා ගන්න පුළුවන්. එබී සමර්ග මේ වරද හදා ගන්න පුළුවන්. ඔබ මට ආදරෙයි. හැබැයි ඔබට වරදක් තියෙනවා. ඔබ මගෙන් දුරස් වෙලා ඉන්නවා. ඔබට විරුද්ධව චෝදනාවක් තුන එක හදා ගන්න පුළුවන්. හදා ගන්න ක්‍රමයේ තම පළවෙනි කාරණේ කියනවා. කල්පනා කරලා බලන්න ජීවිතේ. දැන් දෙවියන් වහන්සේ ඔබට පෙන්නාවේ ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේ සකන් කරලා දෙවියන් වහන්සේව දෙවනි තැනට දාලා ඔබ පළමු තැන දීපු සමහර තැන්. සමහරට මුදල් වෙන්න පුළුවන්. ජීවිතේ මුදල් පළමු තැනට ආවෙන් පස්සේ මුදල් හරි හම්බ කරන්න විවිධ දේවල් කරලා ඇති. දෙවියන් වහන්සේ එපා කියපු, නතර කරන්න කියපු, කරන්න එපායි කියපු දේවල් කරනවා ඇති. උන්වහන්සේව දෙවනි තැනට දාලා මුදල් පළවෙනි තැනට ගේන පිණිස රැකියාව. කී දෙනෙක් ඉන්නවද රැකියාව නිසා දෙවියන් වහන්සේ 2.50ට දාන? දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා රැකියාව වැදගත් කරලා සලකන අය. සිනේවන්තේ දෙවියන් වහන්සේ කියන්නේ මේ චෝදනාව තමයි. උන්වහන්සේව නමස්කාර කරන්නේ හැබැයි රැකියාව නමස්කාර කරනවා. ඒක වරද්දන්නේ නැහැ. ඒකට යන මෙතන ඉන්නවද රැකියාව අත්හැරලා, රැකියාවක යන්නේ නැතුව ආදායම් මාර්ග අත්හැරලා ස්වාමීන් වහන්සේ නමස්කාර කරන්න ආපු අය? ඒ වගේම මෙතන නැතුව ඉන්නවා ස්වාමීන් වහන්සේ නමස්කාර කරන එක අත්හැරලා රැකියාවට ගිය අය. සිනේවන්තේ සබත ස්වාමීන් වහන්සේ වෙන් කරන්න කිව්වා. රැකියාවක් නොකර ජීවත් වෙන්න බෑ. ඇත්ත. හැබැයි ප්‍රමුඛ ස්ථානය ස්වාමීන් වහන්සේ. ජීවත් වුණත් මැරුණත් මට ස්වාමීන් වහන්සේව ප්‍රමුඛ ස්ථානයට දාන එක වැදගත්. කොච්චර අය අපි දකින්නේ නැද්ද? හේතු ගණනාවක් තියෙනවා. ඇයි ආවේ නැත්තේ කියලා අහන්න ඕන තරම් කරුණු කාරණාදිය. ගෙදරට නෑයෙක් ආවා, නෑයෙක්ගේ ගෙදර ගියා. දෙවියන් වහන්සේට වඩා ඒ දේවල් වලට ප්‍රමුඛ ස්ථානය දීලා. අධ්‍යාපනය, ශිෂ්‍යත්ව වෙද්දි ළමයි නෑ, ඕ ලෙවල් වෙද්දි ළමයි නෑ, ඒ ලෙවල් වෙද්දි ළමයි නෑ. දෙවියන් වහන්සේව පස්සේ බලා ගන්නම්. දැන් අධ්‍යාපනයට ප්‍රමුඛ ස්ථානය, අධ්‍යාපනයට වැදගත් ස්ථානයක් දෙන්න. හැබැයි ප්‍රමුඛ ස්ථානය දෙවියන් වහන්සේ බව මතක තියාගන්න. සෙනෙහවන්තේනි, සම්බන්ධතා, කොච්චර සම්බන්ධතා තියෙනවද අපේ දෙවියන් වහන්සේ අකමැති සම්බන්ධතා, දෙවියන් වහන්සේව දෙකට දාලා දෙවියන් වහන්සේ එපා කියපු සම්බන්ධතා නැති කරගන්න බැරුව, දෙවියන් වහන්සේ එපා කියපු සම්බන්ධතා අත්හැරගන්න බැලුව දෙවියන් වහන්සේ අත්හරින පල්ලි ගිය අය, ස්වාමීන් වහන්සේ අදාපු අය නේ අද ඕන තරම් ඇති. වෙන දෙවිවරුන්ට, වෙන දේවල් වලට පුදු පූජාවල් කරලා දෙවියන් වහන්සේව දෙවෙනි තැනට දාලා ඒ දේවල් පළමු ස්ථානෙට ගෙනල්ලා. විනෝදය නිසා, විනෝදය නිසා දෙවියන් වහන්සේ දෙවෙනි තැනට දානා ඉන්නවා. මගේ ජීවිතේ ඕන තරම් හම්බෙලා තියෙනවා. ට්‍රිප් යන්න පල්ලි නාපු අය, මැෂ් බලන්න පල්ලි නාපු අය, හම්මෙලිගමට පල්ලි නාපු අය,
ජීවිතේ පළමු තැන දෙවියන් වහන්සේව ඉවත් කරලා. දෙවියන් වහන්සේ ඔබ මට ආදරේ. මම දන්න මේ ඔක්කොම මම ඇතුළුව දෙවියන් වහන්සේට ආදරේ. හැබැයි චෝදනාව පළමු තැන මට නෑ. දෙවියන් වහන්සේ සෙකන්ඩ් වෙලා ඔබේ මගේ ජීවිතේ ඉන්න දෙවියන් වහන්සේ නෙවෙයි. කල්පනා කරලා බලන්න. ඒ නිසා කියනවා කල්පනා කරලා බලන්න. පස්වෙනි පදේ එබවින් ඔබ වැටි සිටින්නේ කොතනදයි කල්පනා කරලා බලන්න. කල්පනා කරලා බලන්න ඔබ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ඉන්නේ කොතනද කියලා. සද්ද කරදරයිද කියන්න වේද නැහනේ. එනිසා ඔබේ මගේ ජීවිතේ මේ ග්‍රවුන්ඩ් එකේ නෙවෙයිනේ, එහා පැත්තේ. ඔබේ මගේ ජීවිතේ දෙවියන් වහන්සේව දෙවනි තැනට දාලා වෙන වෙන දේවල් ජීවිතේ පළමු තැනට ගෙන. මම සක්සුදක්සේ දන්නවා ස්වාමීන් වහන්සේ ඔබට කතා කරනවා. ස්වාමීන් වහන්සේ මට කතා කරනවා. ඔබට උන්වහන්සේ පෙන්වන ඔබේ ජීවිතේ ඔබ වැදගත් කරගත්ත තැන් දෙවියන් වහන්සේට වඩා. ඔබ හිතනවා මගේ ජීවිතේ පළමු තැන හැම දෙයක්ම දෙවියන් වහන්සේට දුන්නයි කියලා. බයිබලේ වැරදි. බයිබලේ කියනවා ඔබට විරුද්ධව චෝදනාවක් තියෙනවා. ඔබ මට ආදරෙයි. හැබැයි ජීවිතේ ඔබේ පළමු තැන මට දීලා නැහැ. ඒ නිසා එබවින්ම වැටී සිටින්නේ කොතනදයි සිහිකොට දෙවෙනි කාරණේ කියනවා පශ්චාත්තාප වෙන්න, පසුතැවිලි වෙන්න. සෙනෙහවන්තෙනි පසුතැවිලි වෙන්න කියලා බයිබලේ කියන්නේ පාපයකට. පසුතැවිලි වෙන්නේ පාපයකට. එතකොට දැන් මෙතන කියනවා නුඹ වැටී සිටින්නේ කොතනදයි සිහිකොට පශ්චාත්තාප වෙන්න, පසුතැවිලි වෙන්න. ඒකේ අදහස තමයි උන්වහන්සේට ප්‍රමුඛස්ථානය නොදීම පාපයක්. උන්වහන්සේට පළවෙනි තැන නොදීම පාපයක්. උන්වහන්සේ වෙනුවෙන් වැය නොවීම පාපයක්. උන්වහන්සේ ජීවිතයේ දෙවනි තැනට දාම පාපයක්. බයිබලයේ කියනවා මෙනෙහි කරලා බලන්න, කල්පනා කරලා බලන්න ඔබට උන්වහන්සේ කියාවේ ඔබ උන්වහන්සේව දෙවනි තැනට දාපු තැන. ඒ ගැන පසුතැවිලි වෙන්න හේතුව බයිබලයේ කියනවා ඒක පාපයක්. අපේ වැඩසටහන් මූලිකයි නම් සභාවක් විදියට පාපයක්. අපිට නමස්කාරයට වඩා වැඩසටහන වැදගත්නම්. ඒකයි මම කියන්නේ නත්තලේ දකින මූණු. නත්තලෙන් පස්සේ අද වෙනකන් දැකම නැති තැන් තියෙනවා. වැඩසටහන වැදගත් වෙලා තියෙනවා. ඒකට ඇවිල්ලා තියෙනවා. හැබැයි නමස්කාර කිරීම වැදගත් වෙලා නැහැ. ඒ නිසා බයිබලයේ කියනවා පශ්චාත්තාප වෙන්න. සිනේවන්තේනි දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවයක්, යේසුස් වහන්සේත් එක්ක අපිට තියෙන සම්බන්ධතාවයක්. මේ සම්බන්ධතාවය හරි වැදගත්. එනිසා උන්වහන්සේ නැවත හැරෙන්න ඒ සම්බන්ධතාවයට, නැවත හැරෙන්න ඒ සම්බන්ධතාවයට, සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න යාඥා කළ යුතුමයි. කිතුනු ඔබයි මගේ ජීවිතේ. මම පසුගිය සතියේ කතා කළා, ඊට කලින් සතියේ කතා කළා. යාඥාව නැතුව කිතුනු ජීවිතයක් ගත කරන්න බෑ. සම්බන්ධතාවය නැතුව සැබෑ කිතුනුවෙක් වෙන්න බෑ. බලන්න යොහන් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ යොහන් 14 21 වෙනි පදේ කියන දේ. යොහන් 14 කියන යමෙක් මාගේ ආඥා පිළිගෙන ආරක්ෂා කෙරේද මට ප්‍රේම කරන්නේ ඔහුය. මට ප්‍රේම කරන අය මගේ ආඥා පිළිගෙන ආරක්ෂා කරනවා. මට ප්‍රේම කරනා මාගේ පියාණන්සින් ප්‍රේම කරනු ලබන්නේ මමද ඔහුට ප්‍රේම කොට ඔහුට ප්‍රකාශ වන්නෙමි. මේ පදේ හරි ගැඹුරුයි බලද්දී. මේ පදේ වෙනම දෙයක් දෙනවා. උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරලා උන්වහන්සේට ප්‍රේම කරනවා නම් උන්වහන්සේ කියනවා මම යාට ප්‍රකාශ වෙනවා. ඔබ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව දැකලා නැද්ද? උන්වහන්සේට මට ප්‍රේම කරනවා නම් මම ඔහුට එළිදරව් වෙන්න යනවා. මම ඔහුට ප්‍රකාශ වෙන්න යනවා. මම පෙන්නනවා මම සැබෑ බව. මම ඉන්න බව අත්දකින්න යනවා. සිනේවන්තේ දෙකට ඔබ අත්දකලා නැත්නම් ඒකට හේතුව තමයි ඔබ උන්වහන්සේගේ ආඥා කොතන හරි මොන හරි හේතුවක් නිසා දැන් මතක් වෙයි. මොන හරි හේතුවක් නිසා උන්වහන්සේගේ ආඥාවල් කඩලා උන්වහන්සේව දෙවනියට දාපු තැනක් ඇති. ඒ නිසා කියනවා මමද ඔහුට ප්‍රකාශ වන්නේ මේ උන්වහන්සේ අපිට දකින්න බැරිලා තියෙනවා.
මේක පාවිච්චි වෙන පදේ හරි වැදගත්. මම ඔහුට ප්‍රකාශ වෙනවා. උන්හා ඔබ මට ප්‍රේම කරනවා නම්. ඒ කියන්නේ මම එනවා. ඔයාට පෙනෙන්න මම එනවා. ඔයාට දකින්න මම එනවා. ඔයාට එළිදරව් වෙන්න මම එනවා. මට ප්‍රේම කරනවා ඔයා මාව දකිනවා. මම අර ප්‍රකාශ වෙනවා. ඒ නිසා සෙනෙවන්තේනි මම ඔබට කව පළවෙනි කාරණය. කල්පනා කරලා බලන්න වැටලා තියෙන තැන. දෙවෙනි කාරණය පසුතැවිලි වෙන්න වරද හදා ගන්න ඕනේ. ඒ වරද අත්හරින්න ඕනේ. ඒ උන්වහන්සේ අකමැති දේ ඔබයි මේ මගේ ජීවිතේ උන්වහන්සේ අකමැති දේ නතර වෙන්නම ඕනේ. පසුතැවිලි වෙන්න ඒ වරද හදා ගන්න. තුන්වෙනුව කියනවා පළමු ක්‍රියාවන් කරන්න. එබැවින්ම වැටේ සිටින්නේ කොතනදයි සිහිකොට පශ්චාත්තාපව පළමු ක්‍රියාවල් කරන්න. මොනවද මේ පළමු ක්‍රියාවල්? අපි පළමු ක්‍රියාවල් වලට වඩා කොච්චර නම් ක්‍රියාවල් දැන් කරනවද? යේසුස් වහන්සේ පිළිගත් අලුත මෙතන ගොඩක් අය ඉන්නවා. මේ මාසේ පළවෙනි වතාවට දේවස්ථානයට ආව. මම පසුදුත් එක්ක බෙදාගත්ත දවසක් මම මේ අවුරුද්ද යාඥා කරනවා අලුත් අය උදෙසා. පසුදුක මම නැති අපරාධ පාස හොඳම අවුරුද්ද මම නැහැ කියලා. මතකද? යාඥා කළා ස්වාමීනි මෙතෙන්ට විනාශ වෙන මිනිස්සු ජීවිතේ ගලව ගන්න පිණිස එන්න ඕනේ කියලා. මේ අවුරුද්දේ දවස් 28යි ගෙවිලා තියෙන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. උන්වහන්සේ ඔබේ මගේ යාඥාව අසන දෙවියන් වහන්සේ 13යි බලන්න කොච්චරනම් අපේ යාඥාව අහන දෙවියන් වහන්සේ කෙනෙක්ද? උන්වහන්සේ කියන පසුතැවිලි වෙන්න වැටී දින ඉන්න තැන සිහි කරන්න පළමු ක්‍රියාවල් කරන්න. සෙනෙවන්තනි මොනවද පළමු ක්‍රියාවල්? ක්‍රියාපතට ගියාම ක්‍රියාපතේ කියන සභාව මුලින්ම කළේ මොනවද කියන එක. නත්තල් පාටි නෑ, ට්‍රිප් නෑ, විනෝදාංශ නෑ, කෑම බීම නෑ. මොනවද පළමු ස්වභාවයේ තිබ්බ? එකතු වුණා. ක්‍රියා දෙකේ 42 එකතු වුණා. ඔවුන් පේරිතයන්ගේ ඉගැන්වීමේද සහභාගීකමේද රොටි කැවිදීමේද යාඥාවල දිස්තිරව සිටියා. යන්න මේ දේවල් වලට ආපහු පළමු ක්‍රියා කරන්න. වැදගත් දේ ඉගැන්වීම, අහන්න උන්වහන්සේගේ වචනේ, කියවන්න උන්වහන්සේගේ වචනය, සහභාගීත්වයේ දරන්න, එකිනෙකත් එක්ක සහභාගීත්වයේ දරන්න. අපිට වැදගත් වෙන්නේ ඔබ කී දෙනෙක් කතා කළාද මේ ඈත් එක්ක? මේ සහෝදරිය මම හිතන් දෙවෙනි දවසට තුන්වෙනි දවසට එන්නේ. දෙවෙනි දවසට තුන්වෙනි දවසට එන්නේ. හැබැයි උන්වහන්සේ සහභාගීත්වයේ දරන්න. මං ඊයාලා ගෙදර ගියාම කිව්වා පල්ලි හරිෂෝ ළඟට අවිලා කතා කරනවා. ඒ සහභාගීත්වය පිළිගැනීම පළමු ක්‍රියා සුභාරංචි ප්‍රකාශ කිරීමේ ප්‍රීතිය පිපාසය තියෙන්න ඕනේ. අපි කී දෙනෙක් නම් පහු කරන් එනවද? මිනිස්සු කොච්චර නම් සුභාරංචි නැතුව, ජේසුස් වහන්සේ නැතුව විනාශ වෙනවද? බයිබලෙන් පළමු ක්‍රියා කරන්න අපේ අවධානය, අපේ උත්සාහය, අපේ වෙහෙස වැඩසටහන් වලට. මම මාත්‍රට එන්න කලින් මට කෝල් එකක් ආවා. කෝල් එක දීපු කෙනාට සමහරට මතක් වෙයි මේක. පාස මාත්‍ර එනවා නේද? මම කෝ මාත්‍ර එනවා. මට බය දෙය තමයි මට ප්‍රෝග්‍රෑම්ස් කරන්න බෑ, වැඩසටහන් කරන්න බෑ. මම අදක්ෂයි. ප්‍රෝග්‍රෑම්ස් කරන්න කියලා මම හෙම්බත් වෙලා ඉන්නේ මේ වෙනකොට. මාතර චර්ච් එකේ ප්‍රෝග්‍රෑම්ස් කරන්න ගිහිල්ලා හරි වෙහෙසයි, හරි මහන්සියි. හැබැයි මේ ක්‍රියාවන් කරගෙන හිටියානම් ඉගැන්වීමට මුල් තැනක්, සහභාගීත්වයට, ස්වාමිනාසකේ මේසේ වෙත යාඥාවට. අපි ගිය සිකුරාදා යාඥා කරා පුදුම කාලයක්. ඒක අපිට පැය තුන ගෙවුණා දැනුන්නේ. ඇයි හිතගෙන ඉන්න බැරි? මම හැමදාම අම්මා පැය තුනක් දන ගහගෙන හිටියා. අපි අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේ කොච්චර මිහිරිද කියලා.
සිරිවන්තෙනි යන්න පළමු ක්‍රියාවලට දෙවියන් ආශ්‍රය මේ චෝදනාව කියලා ඔබ මං වෙනුවෙන් පල්ලියනවා ඔබ මං වෙනුවෙන් වැඩසටහන් කරනවා ඔබ මං වෙනුවෙන් වෝෂිප් ලීඩ් කරනවා වෝෂිප් කරනවා සන්ඩේ ස්කූල් කරනවා යූත් එකේ ඉන්නවා තරුණ සමිතියේ ඉන්නවා කාන්තා සමිතියේ සභාපති ලේකම් තලතුරු දරනවා වැඩිහිටි සමිතියේ ඉන්නවා හැම සමිති සම්මේලනයක ඉන්නවා උන්වහන්සේ අහනවා ඒත් කෝ ඔබේ යාඥාව ඒත් කෝ ඔබේ බයිබලයේ කියවීම ඒත් කෝ ඔබට පිපාසයක් ස්වාමීන් වහන්සේගේ මේසෙට ළඟා වෙන්න කෝබේ සහභාගීත්වය අපි කොච්චර දේවල් කරත් ඒ දේවල් වැරදි නෑ නරක නෑ නුමුත් චෝදනාව යාඥාව ඒ දේවල් වලින් ඔබ හැත්තලා මම පසුත් එක්ක කතා කරලා දෙක සහෝදරයෙක් ගැන කිව්වා ජීවිතේට නිරාහාරයෙන් ඉඳලා නැහැලු ජීවිතේට නිරාහාරයෙන් ඉඳලා යාඥාවක් කරලා නැහැලු දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය නැතුව මොන සේවාවන්ද සිනේවන්තිනි ප්‍රමුඛස්ථානයේ දෙන්න පළමු දේවල් වල දෙවියන් වහන්සේට ප්‍රමුඛස්ථානයේ දෙන පිණිස යන්න පළමු ක්‍රියාවෙත අද තියෙන කාන්තා සමිතියේ එකමුතුව මම හිතර ඔබ සැලසුම් කරගෙන ඇවිදී අද අපි ට්‍රිප් එකක් දාගන්න ඕනේ තරුණ සමිතිය එකමුතුව තියෙනවා අපේ ගෙට් ටුගෙදර්ස් තියෙන්න ඕනේ ගොඩක් දේවල් තියෙවි ක්ලබ් එකක් වගේ ගොඩක් දේවල් තියෙවි හැබැයි ප්‍රමුඛස්ථානයේ දෙන්න කාන්තා සමිතියක් විදිහට යාඥාවට දවසක් තරුණ සමිතියක් ඉදිරියේ දන ගහලා යාඥා කරන්න දවසක් වැඩිහිටි සමිතියක් ඉදිරියේ යාඥා කරන්න දවසක් සභාවක් ඉදිරියේ යාඥාවෙන් ඉන්න දවසක් යාඥා කරන්න විතරක් දවසක් තිබ්බොත් සූගාලා දෙන්නේ තුන් දෙනෙක් අපිට හොයා ගන්න පුළුවන් වැඩසටහන් නෙමෙයි ඉරිදා පාසල් ගුරුවරුපත් වුණා පහුගිය සතියේ ඉරිදා පාසල් ගුරුවරු විදියට ඔබ වෙහෙසෙනවා ඇති නිර්මාණ ගැන ඔබ වෙහෙසෙනවා ඇති ගොඩක් දේවල් ගැන නුමු සෙනෙහවන්තේනි මතක තියාගන්න යාඥාවට දවසක් දරුවෝ දිසා යාඥා කරන පිණිස නමස්කාර කණ්ඩායමක් විදියට නේ නමස්කාර කණ්ඩායමක් විදියට ප්‍රැක්ටිස් කරනවා හොයා ගන්නවා කට්ටිය කොහොම හරි සෙල්ලම් කරන්න නමස්කාර කණ්ඩායමක් විදියට යාඥාවේ දවසක් උන්නාන්සේ කියන්නේ එකයි ගොඩක් දේවල් තියෙනවා නුමුත් සම්බන්තාවේ බිඳිලා සම්බන්තාවේ බිඳිලා මට දේශනා කරන්න පුළුවන් සම්බන්තාවේ ඇතුව නැතුව දෙකින්ම හැබැයි සම්බන්තාවේ ඇතුව දේශනා කරද්දී ඔබේ හදවතට කතා කරાવી සම්බන්තාවේ නැතුව දේශනා කරද්දී මටත් දැනෙන ඔබටත් දැනෙනවා ඔබට ඔතනදලා කියන්න පුළුවන් මම දෙවියන් ආසත් එක්ක සම්බන්තා ඇතුවද නැතුවද කියන එක සෙනෙවන්තේනි සම්බන්ධතාවයේ නැතුව කොච්චර දේවල් කරත් වැඩක් නැහැ. ඒ නිසා අපිට වැරදුන තැන අපිට වැරදුන තැන අපි කල්පනා කරලා බලන්න ඕනේ. යාඥාව නැහැ. ඒකයි වැරදුන තැන. ප්‍රොෆෙසර් සෝමරත්න මාතරට ආපු වෙලාවක මම ගියා හම්බ වෙන්න. සර්ත් එක්ක කතා කරද්දී සර් මට කිව්වා DRC එක ගැන මෙන්න මෙහෙම ප්‍රකාශයක්. මේක ඔන්ලයින් දාන නිසා බයත් එක්ක කියන්න. ඔයාලගේ චර්ච් එක දැනුමනුත් අඩුයි ආත්මික භාවයනුත් අඩුයි හේතුව අපි ප්‍රශ්න හොයන්නේ බයිබලෙන් නෙවෙයි ප්‍රශ්න වලට උත්තර හොයන්නේ බයිබලෙන් නෙවෙයි ප්‍රශ්න වලට උත්තර හොයන්නේ ලෝකේ හැම තැනම දුවලා උත්තර හොයනවා අපි යාඥා කරපු දවසක් ඇත්තෙම නැහැ ඇත්තෙම නැහැ අපි ඕල් නයිට් එකට එකතු වෙන්න අමාරුයි. නිරාහාර යාඥාවකට එකතු වෙන්න අමාරුයි. සෙනෙහවන්තේනි. යාඥාවෙන් පුළුවන් නපුරු ආත්ම දුරු කරන්න. ප්‍රෝග්‍රෑම්ස් තියලා බෑ. යාඥාවෙන් පුළුවන් රෝග සුව කරන්න. යාඥාවෙන් පුළුවන් හාස්කම් අත්දකින්න. වැඩසටහන් වලින් බෑ. ඒ නිසා දෙන්න කාලය යාඥාවට ඒ සම්බන්ධතාවයට ඔබට අමාරුයිද පැයක් දෙකක් යාඥා කරනවයි කියන එක ඒ සම්බන්ධතාවය නැතුව යාඥාව නිකන්ම නිකන් හුදු යාඥාවක් නිසා හැබැයි සමහරලාට ඔබට දැනේවි යාඥාව ඉවරයක් නැතුව කරගෙන යන්න පුළුවන් ඔබ හිතන උදේ පාන්දර 3ට 4ට නැගිටින්න කොච්චර අමාරුද යාඥාවේ රසවත් බව දැනුනොත් ඒ දේ ඔබට මට කරන්න පුළුවන්
උන්වහන්සේ ධන ගහලා ඉන්නකොට උන්වහන්සේ නැවත එන්න ප්‍රථම ක්‍රියාවල් වලට 6 වෙනි පදේ මේක නැති නිසා අපි මේ බයිබලෙන් ගියෝතින් එළදරා පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයට එද්දී එළදරව 2:6 කියනවා පස්වෙනි පදයේ අවසානයේ ලා ගියෝතින් එතන කතා කරලා කියනවා ඔබ කතරම් පාත්‍ර වැටියද්දයි සිහියටගෙන පසුතැවි සිත හරවා ගන්න මුලින් කළ ක්‍රියා නැවත කරන්න එසේ නොකොලොත් පසුතැවිලි නොවුනොතින් හිත හරවා නොගත්තොතින් යාඥා නොකොලොතින් මම ඔබ වෙත පැමිණ ඔබේ පහන් රුක තිබෙන තැනින් එය ඉවත් කරන්නෙමි උන්වහන්සේත් එනවා අපි අද්දකින උන්වහන්සේත් අපිත් එක්ක ඉන්නවා හැබැයි උන්වහන්සේ ඇවිල්ලා සභාව ඉවත් කරනවා නමුත් මේක නොමට ඇත්තේය එනම් මා ද්වේෂ කරන නිකොලන්තයන්ගේ ක්‍රියාවලට නුඹත් ද්වේෂ කරන්නේ මේ නිකොලන්තයන්ගේ ක්‍රියා කියන්නේ හරි අමාරුවෙන් මම පීරලා මේක හොයාගත්තා සභාවේ කණ්ඩායමක් හිටියා ඒ අය කිව්වා අනුග්‍රහය දෙවියන් වහන්සේ අපිට සමාව දෙනවයි කියන එක අපිට පව් කරන්න උත්තරයක් කියලා උන්වහන්සේ කරුණාවෙන් පූර්ණයි උන්වහන්සේ ඕනතරම් සමාව දෙනවා උන්වහන්සේගේ අනුග්‍රහය කියන එක පව් කරන්න ලයිසන් එකක් කියලා එයයි ගන්නවා එනිසා ඒක අත්හැරියා ඒක සතුටුයි එනිසා මතක තියාගන්න පව් වුණා නම් වැරදි වුණා නම් උන්වහන්සේ අනුග්‍රහයෙන් පූර්ණයි හැබැයි නැවත යන්න මුල් තැනට 7 වෙනි පදේ මම ආස කරනම පදේ මේ කොටසෙන් මේක තමයි වැදගත්ම පදේ ආත්‍යන් වහන්සේ සභාවලට කියන දේ කන් නැත්තේ අසාවා ඒ නිසා ඔබටයි මටයි කනක් නැත්තම් කමක් නැහැ කනක් තියෙනනම් අසාවා ජය ගන්නාට නම් දෙවියන් වහන්සේගේ පාරාදීසයේ තිබෙන ජීවනයේ වෘක්ෂයෙන් කන්ට දෙමි මේකේ වචන පාවිච්චි වෙලා තියෙන උන්වහන්සේගේ දේවානුභාවය සභාවට කතා කරලා උන්වහන්සේ කියනෝ ආත්මයන් වහන්සේ සභාවලට කියන දේ කන් නැත්තේ අසාවා ජය ගන්නාට ඒක වචන වලින් පාවිච්චි කරනවා සභාව ජය ගන්නා වූ සභාව නෙමෙයි ජය ගන්නාට මොකෙන්ද ජය ගන්නේ මේක පුද්ගලිකව කියන්නේ ජය ගන්නේ මොකෙන්ද මං ජය ගන්නේ පොරබැදීමෙන් ජය ගන්න තියෙනවා වෙර දරන්න තියෙනවා ජය ගන්න නම් සටනක් තියෙනවා ඔබට සටනක් තියෙනවා අධ්‍යාපනෙත් එක්ක ඔබට සටනක් තියෙනවා මුදල් එක්ක ඔබට සටනක් තියෙනවා බාධරය කරන කෙනත් එක්ක ඔබට සටනක් තියෙනවා රැකියාව එක්ක ඒ සටන ජය ගත්තොත් තමයි ඉතිරි කොටස කියන්නේ ඒ නිසා සභාවට කතා කරලා කියන එක් එක්කිනාට සටනක් තියෙනවා යාඥාවට කාලය දීම සටනක් නැද්ද ඔබට යාඥා කරන්න කාලය දෙන එක පුදුම සටනක් ඔබට උදේ පාන්දර නැගිටින්න බෑ රෑ වේලාවදි වෙලා ඉන්න බෑ දවසේ වැඩ රාජකාරී එමටයි වැඩ ඉවර වෙන්නේ නෑ දරුවන්ගේ වැඩ ගෙදර තව අයගේ වැඩ ගොඩක් තියෙනවා යාඥා පොරබැදීමක් හැබැයි කියනවා හැබැයි ජය ගන්නාට මං ඊළඟ කොටසට එන හැබැයි ජය ගන්නාට බයිබලයේ කියවෙන එක සටනක් මම අහන්නේ නැන්නේ අන්තිමට ඔබ බයිබලයේ කියවේ කවුද මම බයිබලයේ කියවේ කවුද බයිබලයේ කියවෙන එක සටනක් කල්පනා කරලා බලන්න ඔබේ බයිබලයේ කවද්ද අන්තිමට දිග ඇරලා ඔබ කියෙව්වේ ඔබ බයිබලයේ දන්නවා හැබැයි උන්වහන්සේ කියලා දේ වචනේ කියවන්න සබත ඔබට සටනක් සබත ඔබට සටනක් මං දේශනාවදී කල්පනා කරන අර ඇයිද මෙයා ඇයිද සමහර අය කියන ලබන සතියේ එන්න වෙන්නේ නැහැ පාසල් ආරදී වැඩේ මේ වැඩේ මගේ හිත හරියට කනගාටු වෙනවා මම කැමති නෑ එක ඉරිදාවක්වත් මේ පල්ලිය දාලා යන්න මට ඔබව දකින්න ඕනේ මට ආරාධනාවක් ලැබෙන ඊයේදී කතා කළ ගෝ හම්බන්තොට චර්ච් එක දේශනා කරන්න එන්න පුළුවන්ද කියලා මම hina වෙලා කිව්වා බලමු මට තියෙන ප්‍රශ්නේ මම එතන ගියොත් මට මුදලක් හම්බ වෙනවා ට්‍රාන්ස්පෝර්ට් එක හම්බ වෙනවා මම කැමති නෑ ඔබව නොදකින්න ඒ සහභාගීත්වයේ ඕනේ දසයෙන් කොටස සටනක් පොරබැදීමක් පඩිය ගත්තාම අවස්ථා ගොඩයි හැබැයි දසයෙන් කොටස සටනක් කමන්නේ මේ පාරට මම මෙච්චරක් දානවා මේ මාසේ කමන්නේ ලැබෙන මාසෙ මෙහෙම කරනවා
ඔබේ යාඥා ජීවිතයේ සටනක්, ඔබේ බයිබල් කියවීම ජීවිතයේ සටනක්, ඔබේ දසයෙන් කොටස සබ සටනක්, සබත සටනක්, සබත සටනක්, සබත සටනක්. හැබැයි බයිබලේ කියනවා ජය ගන්නාට නම් දෙවියන් වහන්සේගේ පාරාදීසයේ තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්ට දෙන්නෙමි. මම විශ්වාස කරනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැලවුම් කරුවා නම් විදිහට විශ්වාස කරන ඔබයි මමයි හැම කෙනෙක්ම ස්වර්ග රාජ්‍යයට යනවා. හැබැයි මෙතන කියනවා ස්පෙෂල් එකක් ගැන. පහුගිය දවසක මම වෙඩින් එකට ගියා. වෙඩින් එකේ කොටසක් ගන්න තිබ්බා මට. වෙඩින් එක වුණාන් පස්සේ කෑමට ගියාම මම කට්ටියත් එක්ක වාඩිලා එහාට මෙහාට වෙයි කතා කකා ඉදිත් පාස්ටර් එන්න කෑම කන්න කිව්වා. දෙතුන් පාරක් කිව්වා මං කරේ මම මෙතන ලක නෑ පාස්ටර්. පාස්ටර් වෙන් කරපු තැනක් තියෙනවා, වෙනම මේසයක් ටේබල් එකක් දාලා තියෙනවා. පාස්ටර් සරිල එතනින් ඇවිල්ලා කන්න. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා අපි ඔක්කොම පාරාදීසයට යනවා, ස්වර්ග රාජ්‍යයට යනවා. කිතුනෝ යේසුස් වහන්සේ පිළිගත් ඔක්කොම ස්වර්ග රාජ්‍යයට යනවා. පොර බැදලා ජයගත්ත අයට ජය ගන්නාට නම් පාරාදීසයේදී ස්පෙෂල්. ඔබ එකඟ වේවි නොවේවි? ස්වර්ග රාජ්‍ය ඔක්කොම එකයි නෑ. ජය ගන්නාට, උන්වහන්සේ ප්‍රථම ස්ථානය දෙන්නාට, උන්වහන්සේ ප්‍රථම ස්ථානය දෙන පිණිස ජීවිතේ වැය කළ කැප කළ අයට ජීවනයේ වෘක්ෂයෙන් කන්න දෙනවා. මේක රහසක්. යේසුස් වහන්සේ පිළිගන්නා වූ අයට ස්වර්ග රාජ්‍ය උරුමයි. ඒ නිසා යේසුස් වහන්සේ ගැලුම් කරවනන් විදිහට පිළිගැනීම හොඳටම ප්‍රමාණවත් ස්වර්ග රාජ්‍යට යන්න. නමුත් දෙවියන් වහන්සේට ප්‍රමුඛ ස්ථානයේ දීම, ආශාවන් අත්හැරීම, කැපවීම තවත් ආශිර්වාදයකට, තවත් අනගි තැනකට ඔබව ගෙන යනවා. ජීවනයේ වෘක්ෂයෙන් පොර බැදලා ජය ගන්නාට මම කන්න දෙන්නම්. සෙනෙහවන්තේනි, අපි ට්‍රිප් එකක් යන සැලසුම් අඳිනවා. මම ඔය පාර ගැන කල්පනා කරද්දී මට මතක් වුණා රාවණැල්ල. සමහර අය දැකලා ඇති රාවණැල්ල, සමහර අය දැකලා නැතුව ඇති. රාවණැල්ල ළඟ යනකොට අපි නතර කරනවා. නතර කරලා වෙනම පර්යන්තයක් තියෙනවා රාවණැල්ල දිහා බලන්න. එතන 100ක් 200ක් ඕක දිහා බලාගෙන ෆොටෝ ගහනවා. සමහර අය එතනින් බැහැලා පල්ලෙහාට එනවා. පහළට ඇවිල්ලා වතුර ටිකක් මූණේ ගහගෙන අත්දකින්නවා ඇල්ලේ තියෙන ඒ මිහිරිභාවයේ, වතුරේ තියෙන සීතල. අපි ඔක්කොම ස්වර්ග රාජ්‍යයට ආවි, ගොඩක් ඉඳීවි. හැබැයි ස්පෙෂල් කට්ටියක් ඉන්නවා. බයිබලේ කියනවා ආත්‍යන්නාස සභාවට කියන දේ කන් ඇත්තෝ අසාවා. ජය ගන්නාට නම් දෙවියන්වහන්සේගේ පාරාදීසයේ තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්ට දෙන්නම්. ඒ ජය ගැනීම මොකක්ද? පොරබැදීමත් ඒ මොකක්ද? පොරබැදීම උන්වහන්සේට ප්‍රමුඛ ස්ථානයේ දීමේ පොරබැදීම. විභාගයට පරක් වෙලා නොයන ඔබ, මම සභාවට එන්නේ ගොඩක් දේවල් නෙම උනායින් පස්සේ. බස් එකට කෝච්චියට පණ කඩාගෙන දුවන ඔබ මම ස්වාමීන් වහන්සේට දෙන ප්‍රමුඛ ස්ථානය ගැන හිතන්න ඕනේ. ජීවිතේ ගොඩක් තැන් තියේවි. ඔබ හොඳයි කිතුණුවෙක් විදියට ඔව් උන්වහන්සේ කියන ඔබ යහපත්, ඔබ යාඥා කරන්න මට වඩා යාඥා කරන ඔබ යහපත්. හැබැයි සම්මන්තාවේ බිදිලා ඔබ මට ප්‍රමුඛ ස්ථානය දීලා නැහැ. ඔබ හොඳයි, ඔබ ගොඩක් ක්‍රියාවල් කරනවා, ගොඩක් සේවා කටයුතු කරනවා. හැබැයි මට ප්‍රමුඛ ස්ථානය දීලා නැහැ. සෙනෙවන්තේ ප්‍රමුඛ ස්ථානය දෙන්නාට පාරාදීසයේ තිබෙන ජීවනයේ වෘක්ෂයෙන් කන්න දෙන්නේ. ඒ නිසා ප්‍රමුඛ ස්ථානය උන්වහන්සේට දෙන්න. මේක තමයි ඔබේ මගේ පොරබැදීම. කිතුණු ජීවිතේ ලොකු පොරබැදීමක් නෙමෙයි. ක්‍රිස්තියානි කාර්යයක් විදිහට අපේ ජීවිතේ ඉන්න පුළුවන්. ඕනතරම් ක්‍රිස්තියානි අය මම දැකලා තියෙන ඔබ දකින්න. හැබැයි ජීවිතේ ප්‍රමුඛ ස්ථානයේ දීපු අයගේ ජීවිත වෙනස්. ජීවිතේ උන්වහන්සේට ප්‍රමුඛ ස්ථානයේ දීපු අයගේ ජීවිත වෙනස්. ආර්ථිකව යාලා සඵලයි, භෞතිකව සඵලයි, ආත්මිකව සඵලයි. උන්වහන්සේ කියන මට ප්‍රථම ස්ථානය දෙන පළමු කොට දේව රාජ්‍යයට ප්‍රමුඛ ස්ථානය දෙද්දී සියල්ල උන්වහන්සේ බලා ගන්නවා. සෙනෙවන්තින ඔබේ දරුවන්ව පුරුදු කරන්න මට කනගාටුයි. දරුවන්ව පුරුදු කරන්න
දෙවියන් වහන්සේගේ දේට ප්‍රමුඛස්ථානය දෙන්න. ඒ අය වෙන දේවල් වලට පුරුදු කරනවට වඩා ප්‍රමුඛස්ථානය දෙන්න. ආත්මයන් වහන්සේ සභාවලට කියන දේ කන්න ඇත්තෝ වසාවා. ජය ගන්නාට පොරබැදීමක් තියෙන්නේ. උන්වහන්සේට ප්‍රමුඛස්ථානය දීමේ පොරබැදීමක් තියෙන්නේ. ජය ගන්නාට පාරාදීසයේ තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්ට දෙන්නෙමි. අපි බලමු කවුද එතනදී ස්පෙෂල් කාමරයට යන්නේ, ස්පෙෂල් ටේබල් එකට යන්නේ. අපි ඔක්කොම ඉඳී, හැබැයි ස්පෙෂල් අය ඉන්නවා. ස්පෙෂල් වෙන්නේ උන්වහන්සේ ජීවිතයේ දීපු ප්‍රමුඛස්ථානය මත. අපි මොහොතක් නිශ්චල වෙමු. උන්වහන්සේ කියනවා ඔබ හොඳයි, මාව අදහනවා. ඔබ හොඳයි පල්ලියේ වැඩවලට දායකත්වය දෙනවා. ඔබ හොඳයි ගොඩක් දේවල් ඔබ කරනවා. හැබැයි ඔබට විරුද්ධව, මට විරුද්ධව උන්වහන්සේ කියනවා චෝදනාවක් තිබෙනවා. ඔබට විරුද්ධව, මට විරුද්ධව චෝදනාවක් තියෙනවා. ඔබේ පළමු ප්‍රේමය දැන් නැහැ. ඔබ මට කතා කරන්නේ නැහැ. ඔබ වැඩ කරනවා. උන්වහන්සේ කියනවා සිහි කරන්න, පසුතැවිලි වෙන්න. නැවත පළමු ක්‍රියාවලට යොමු වෙන්න. උන්වහන්සේ ඔබෙන් ඉල්ලන්නේ උන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය. ඔබ සභාවේ සේවයට දායකත්වය දීම මට උදව්වක්, මට එක ලොකු උදව්වක්. හැබැයි ඔබ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය ඇති කර ගැනීම ඔබට ජීවනයේ වෘක්ෂයේ උන්වහන්සේගේ චෝදනාවලින් නිදහස් වෙන්න තැනක්. අද කල්පනා කරලා බලන්න ඔබ දෙවියන් වහන්සේගේ ස්ථානය කාටද දීලා තියෙන්නේ? තීරණයක් ගන්න. ඔබ දෙවියන් වහන්සේ කියපු නියෝග එඩිතරව කඩනවද? වෙන කෙනෙක්ට ප්‍රමුඛස්ථානය දෙන පිණිස පුන පුනා ඔබටයි උන්වහන්සේ මේ කියන්නේ. හැම සතියෙම ඔබටයි මේ උන්වහන්සේ කියන්නේ, මටයි උන්වහන්සේ කියන්නේ. නැවත නැවතව ඔබටයි කියන්නේ, මටයි කියන්නේ. ජීවිතේ ප්‍රමුඛස්ථානය දෙවියන් වහන්සේට දෙන්න. උන්වහන්සේ ආවේ නැහැ ඔබේ මගේ ජීවිතේ සකන් වෙන්න, දෙවනි තැන ගන්න. උන්වහන්සේට ඕනේ ඔබේ ජීවිතේ රජකම් කරන්න. ඒ නිසා උන්වහන්සේගේ නීති නියෝග ආරක්ෂා නොකර කඩ කිරීම උන්වහන්සේව දෙවනි තැනට දාන එකක්. එනිසා කල්පනා කළ බලන සබත දසයෙන් කොටස, ජීවිතයේ තීරණ, අධ්‍යාපනය, රැකියාව, මේ කිසි දෙයකදී ඒ දේවල්ට ප්‍රමුඛස්ථානය පළමු තැන දෙන්න එපා. පළමු තැන හැමදේදීම දෙවියන් වහන්සේ. පළමු තැන දෙවියන් වහන්සේ. සමිඳුනි, මම ඔබට ස්තුති කියනවා. ඔබගේ වචනය ඔබගේ දරුවන්ට වරක් කතා කරද්දී ආත්මයන් වහන්ස එක දෙවරක් මට ඇට මිදුළු පසාරු කරන තරමට හදවත කකාරනවා. සමිඳුනි, ඔබ වහන්සේ මට උදව් උපකාර කළ මැනව ජීවිතේ ප්‍රමුඛස්ථානය හැම සිද්ධියකදීම, හැම කාරණයකදීම, හැම තීරණයකදීම, හැම ක්‍රියාවකදීම, හැම සිතුවිල්ලකදීම ඔබ වහන්සේව ප්‍රමුඛස්ථානයේ තියාගන්න. අපේ හැඟීම් සිතුවිලි ඔබ වහන්සේව යටකරන් උඩට එන වෙලාවට ඒ පොරබැදීම ජය ගන්න ඔබ උදව් උපකාර කරන්න. පියන්නේ ඔබව දෙවනි තැනට දාන්නේ නැහැ කියන තැන. පියන්නේ මගේ නින්දවත්, මගේ සිතුවිල්ලවත් ඔබත් එක්ක තියෙන සම්බන්ධතාවයට බාධා නොකරන පිණිස ඔබ උපකාර කළ මැනව.
මම විශ්වාස කරන සමිඳුනි ආත්මයන් වහන්සේ තුල ඔබ වහන්සේ අපට කතා කළා කියන දේ මෙන්න සියල්ල ඔබට බාර කරනවා අපිට ඔබ වහන්සේ වාසනාව දෙන්න ජීවනයේ වෘක්ෂයෙන් කන පිණිස ජේසුස් වහන්සේ ගුතුම් නාමයෙන් ආමෙන්